ඇත්ත පසුගෙදා කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය වත්කම් කල්පනා කරන පනත අනුමත වුණා. ඒක ඉතාමත් වැදගත්. අපි දන්න අපේ රටේ රාජ්‍ය ආයතන ගත්තොත් 1600කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. දෙපාර්ට්මේන්තු නැත්නම් අමාත්‍යංශ වෙන්න පුළුවන්, සංස්ථා වෙන්න පුළුවන්, ඒ වගේම පළාත් සභා ආයතන වෙන්න පුළුවන්. 1600කට වැඩි ප්‍රමාණයක් මේ ආයතන සතුව දැවැන්ත වත්කම් ප්‍රමාණයක් තියෙනවා. පැත්තකින් මේ ස්ථාවර වත්කම්, ඒ වගේම ජංගම වත්කම්, මේවා පිළිබඳ නිශ්චිත ගණනයක් සොයා බැලීමක්, ඒ වගේ මේ වත්කම් වලින් නිසි ප්‍රයෝජනය ගැනීමක්. සමහර වත්කම් තියෙනවාද කියලා දන්නේ නැහැ, සමහරව දිරාපත් වෙනවා. ඉතින් මේක දැනට මේ මුදල් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් මගින් තමයි මේවා සොයා බලාගෙන ලේඛනගත කරන්නේ. ඒක හරි අසීරු, ඒකට ගැළපෙන වැඩපිළිවෙලක්. මොකද මේවා නව තාක්ෂණව අනුව ලේඛනගත කරන්න අවශ්‍යයි. දැනට අපි සොයාගෙන තියෙන මේ තත්ත්වයන් අනුව මුදල් අමාත්‍යාංශය අපි දැනට වාහන මේ ආයතන සතු වාහන ප්‍රමාණය ලේඛනගත කරලා තියෙනවා. වාහන 91,000 ආසන ප්‍රමාණයක් මේ රාජ්‍ය ආයතන සතුයි. හැබැයි වැදගත්ම දේ ස්ථාවරවත්කම්, රාජ්‍ය ආයතන සතු ඉඩකඩම්, ගොඩනැගිලි, ගෘහ භාණ්ඩ, මේ සියල්ල මෙන්න මේක නිශ්චිත පරිදි අඳුනා ගැනීම රාජ්‍ය ආයතන සතුවත්කම්. එපමණකින් නවතින්නේ නැතුව ලේඛනගත කිරීම, ඒ ලේඛන නිශ්චිත කාලයක් තුළ නැවත නැවත යාවත් කාර්යයට කිරීම, අවසාන වශයෙන් ඒ රාජ්‍ය දේපළ වලින් උපරිම ප්‍රයෝජනය රජයට ජනතාවට ලබා දීම, මෙන්න මේක තමයි මේ පනත මගින් බලාපොරොත්තු වෙන්නේ. ඒක කලක් තිස්සේ මේ රටේ ජනතාව ඉල්ලපු විශේෂ අවශ්‍යතාවයක්. රජයේ දේ සම්බන්ධ උපරිම ප්‍රයෝජනය ගැනීම, අනිත් පැත්තෙන් නාස්තිය අවම කිරීම, නැත්නම් රාජ්‍ය දේපළ අවභාවිතය අවම කිරීම තමයි මෙතුලින් බලාපොරොත්තු වෙන්නේ. Asianmirror.lk